එලෝට්‍රේඩ් අද කතා කරන්නේ අතිවිශේෂ ටොපික් එකක් ගැන. ඔගොලු තම්බෙල් එකින්ම දකින්න නැති, ලංකාවේ කවුරුත් දන්නේ නැති ඇල්ගොරිදමික් ට්‍රේඩින් සිස්ටම් එක කියන්නේ මොකද්ද? මොකද්ද ඇල්ගොරිදම් එක කියන්නේ කියලා හරියටම මේ වීඩියෝ එකේදී කියලා දෙනවා. එතකොට මේක මම අනිවාර්යෙන් තීරණය කරනවා, මේක ගොඩක් අය දන්නේ නැහැ. ගොඩක් අය කියන්නේ 95%කට වඩා මේ ඇල්ගොරිදම් ට්‍රේඩින් කියන එක දන්නේ නැහැ. නමුත් ගොඩක් අය කියලා දෙනවා සහ කතා කරනවා ඇල්ගොරිදම් එක කියන්නේ මොකක්ද කියලා. නමුත් ඒගොල්ලෝ කියන දේවල් බහුතරයක් දෙනා කියන දේවල් වැරදි. ඒ නිසා මේක තමයි මම YouTube මේ වීඩියෝ එක කරන්න කලින් උත් YouTube එකේ සර්ච් කරා මෙහෙම කෙනෙක් කවුරු හරි ඇල්ගොරිදම් එක ගැන කතා කරලා තියෙනවද කියලා සිංහලෙන්. එතකොට එහෙම සිංහලෙන් ඇල්ගොරිදම් එක ගැන කතා කරපු වීඩියෝ සීරීස් එකක් හම්බුනේත් නැහැ, සහ ඉංග්‍රීසි වලින් තියෙන්නේ මම මේ කියන්න හදන කන්ටෙන්ට් එක නෙමෙයි. ඊට පස්සේ මම තම්බෙල් එකේ ඔයාලා දැකලා තියෙනවා දාලා ඇත්ති දාලා තියෙනවා ICT fail ඉගෙන ගන්න එපා කියලා. මොකක්ද මේක ඇත්ත? ඇත්තටම ICT failද? මම ඒක හරියට පැහැදිලි කරලා දෙන්නම් ඕගොල්ලන්ගේ වටිනා කාලය සහ මේ හැමදේම ආරක්ෂා වෙන විදිහට. හරි, අපි වීඩියෝ එකට යන්න කලින් මගේ mentorship එකේ 16 වෙනි batch එක පටන් ගන්නවා ජූනි 4 වෙනිදා. ඉතින් ඕගොල්ලන්ටත් කැමති නම් join වෙන්න පුළුවන්. මම ඒකේ තියෙන පොඩි පොඩි දේවල් ටිකක් කියන වැදගත් දේවල් ටිකක්. එතකොට මේකේ ඕගොල්ලෝ mentorship එකට join වෙනවා නම් කොහේ හරි වෙන තැනක mentorship එකක් කරපු කෙනෙක් හරි වෙන තැනක course එකක් කරපු කෙනෙක් හරි සම්බන්ධ වෙනවා නම් හොඳයි. එතකොට වෙනස අඳුරගන්න හරි ලේසි. හරිද? එතකොට මගේ mentorship එකේ තියෙන වෙනස අඳුරගන්න ඕගොල්ලන්ට හරි පහසු වෙලා යනවා. මොකද ඒකේ කතා කරන සම්පූර්ණයෙන් logically market එක කොහොමද understand කරගන්නේ සහ mentorship එකෙහිදී කරන්නේ වාව තනියෙන් trade කරන හැටි කියලා දෙන එක. එතකොට මම මේකේ කිසිම වෙලාවක සිග්නල් දෙන්නේ නැහැ, chart analyzing දෙන්නේ නැහැ. ඔයාම තමයි හැමදේම තනියෙන් කරගන්න හැටි, කොහොමද ට්‍රේඩ් කරන්න, තනියෙන් කොහොමද ලයිව් ට්‍රේඩ් කරන්න කියන එක සම්පූර්ණයෙන් A to Z කියලා දෙනවා. ඒතොර මේකෙදී මාස දෙකක් තුනක් අතර කාලයක් යනවා මගේ mentorship එකට. එතකොට ඔයාට මේකෙදී forex trade කරන්න පුළුවන්කම ලැබෙනවා, crypto trade කරන්න පුළුවන්කම ලැබෙනවා, derivative stock market මේ ඕනම එකකට apply කරන්න පුළුවන් systems පහක් වාට මම කියලා දෙනවා. ඉතින් මේ system පහක් කියන මේ සරල systems නෙමෙයි, කිසිම indicator එකක් නැතුව ඔයාට මේ හැමදේම analyze කරන්න පුළුවන්කම තියෙන system සමයි කියලා දෙන්නේ. forex වලටත්, crypto වලටත්, derivative වලටත් මේ ඕනම market එකට බය නැතුව. හරිද? නැත්තම් සමහර අය forex කරන අය crypto වලට බයයි, crypto කරන අය forex වලට බයයි, derivative කරන අය forex වලට බයයි. මේ ඕනම chart එකක් වාට බය නැතුව trade කරන හැටි ඇනලයිස් කරන හැටි තමයි මම mentorship එකේදී කතා කරන්නේ සම්පූර්ණයෙන් සිස්ටම් පහක්. එතකොට ඒ mentorship එකට වාට අදාළ වෙනවා money management system එක. ඔයාගේ account එකේ balance එක අනුව, තමන්ගේ account එකේ balance එක අනුව කොහොමද හරියට money manage කරන්න කියන එක මේ mentorship එකේදී මම පැහැදිලිව කතා කරනවා. මේවා මේ සරල money management system නෙමෙයි, professional traders ලා use කරන money management systems තමයි කියලා දෙන්නේ ඔයගලන්ට. ඊට පස්සේ ඔයගලන් ට්‍රේඩින් සයිකලොජි එක ගැන, මොකද මේ කොච්චර දේවල් කොච්චර හොඳ සිස්ටම්ස් දැනන් හිටියත් වැඩක් නැහැ. ට්‍රේඩින් සයිකලොජි එක ගැන ඔයගලන්ට හරිය අවබෝධයක් නැත්නම් ඒ නිසා මම පැහැදිලිව ඔයගලන්ට ට්‍රේඩින් සයිකලොජි එක ආගේ බිල්ඩ් අප් කරන විදිහ අර මාස දෙක තුන කාලය තුලත් ඊට පස්සෙත් මම ඔයගලන්ට අනිවාර්යෙන් ඒ දේවල් කතා කරනවා. ඒකෝර ජූනි 4 වෙනිදා තමයි පටන් ගන්නෙ 16 වෙනි බැච් එක. ඒකෝර ඊට කලින් කරපු බැච් වල කරපු ඔයගලන්ට රිවිව්ස් බලන්න පුළුවන් මගේ Telegram channel එකට ගියොත්. ඉතින් මම daily update නම් හැම ඔය දාන්නේ එකපාර ඔයගලන්ට දාලා ඇති බලන්න පුළුවන්. ඒවැ රිවිව්ස් දාලා ඇති mentorships වල. ඊට අමතරව ගොඩක් පරණ mentorships වල රිවිව්ස් බලන්න ඕන නම් ඔයගලන්ට Instagram එකට ගිහිල්ලා ඒකේ mentorship කියලා උඩ තියෙන folder එකක් ඒක හරහා බලන්න පුළුවන්. මම ගත්ත entries බලන්න පුළුවන්. අනිත් එක මම කතා කරන්නේ හැම එකක්ම කියලා දෙන්නේ ඔයගලන්ට risk to reward ratio එක 3ට වඩා උඩ, තුන හෝ තුනට වඩා උඩ තියෙන ට්‍රේඩ් ගන්න හැටි තමයි mentorship එකේදී කතා කරන්නේ. ඉතින් ඒ ට්‍රේඩ්ස් ඕනම charts එක වාට ගන්න පුළුවන්. හරිද? ඒ කියලා දෙන විදිහට ඊළඟදී හරි පැහැදිලිව A to Z ඕන කෙනෙක් අහන ප්‍රශ්නකට ඕන වෙලාවක live උත්තර දීලා තමයි mentorship එක කරන්නේ. ඉතින් මේක ගොඩක් වෙලාවට අපි plan කරන්නේ රැට තියන්නේ. ඉතින් පළවෙනි දවසේ ජූනි 4 වෙනිදා කොහොම හරි සම්බන්ධ වෙන්න, එදාට සම්බන්ධ වෙන්න, එදාට මම ඊළඟ දවසේ කවද්ද කොහොමද තියෙන්නේ කියලා අපි ඉන්න හැමෝම එක ඩිස්කස් කරගන්න හැමෝටම පුළුවන් වෙලාවක් තමයි සාමාන්‍යයෙන් මේකට දාගන්නේ. හරි, ඉතින් ගොඩ පොඩි දේවල් ටිකක් විතරයි mentorship එක ගැන කිව්වේ. දැන් අපි යමු වීඩියෝ එකට. එතකොට මොකද්ද මේ ඇල්ගොරිදම් එක කියන්නේ? නැත්තම් මොකද්ද මේ ඇල්ගොරිදමික් ට්‍රේඩින් සිස්ටම් එක කියන්නේ?
ඇල්ගොරිදමි ට්‍රේඩින් සිස්ටම් එකක් කියලා කියන්නේ දැන් ඔයගොල්ලෝ YouTube එක ගැන කතා කරොත් YouTube එකේ ඇල්ගොරිදම් එක ගැන අහලා ඇතිනේ, Facebook එකේ ඇල්ගොරිදම් එක ගැන අහලා ඇතිනේ. සරලව ඔයාට එක්සැම්පල් එකක් විදියට කිව්වොත්, ඔයා Facebook එකේ ගිහිල්ලා මොන හරි ඉන්ට්‍රෙස්ටින් දෙයක් පා සර්ච් කරොත්, අපි හිතමු ඔයා මොන හරි ස්මාර්ට් වොච් එකක් සර්ච් කරනවා කියලා, ගිහිල්ලා FB එකේ ඔයා සර්ච් කරනවා ස්මාර්ට් වොච් එකක්, ඔයාට ස්මාර්ට් වොච් එකකට ආසාවක් හිතිලා ඊට පස්සේ ඔයා ගිහිල්ලා සර්ච් කරනවා FB එකේ ස්මාර්ට් වොච් කියලා. ඊට පස්සේ බලනකොට ඔයා එක ස්මාර්ට් වොච් එකක් තියෙන ඒ පේජ් එකට ගියාට පස්සේ මෙන්න ඔයාට දිගටම ඔයා ස්ක්‍රෝල් කරනකොට ඔයාට හම්බෙන්නම ස්මාර්ට් වොච් වල පේඩ් ඇඩ්වර්ටයිස්මන්ට් හම්බෙනවා, ඊට පස්සේ නන් පේඩ් ඇඩ්වර්ටයිස්මන්ට් හම්බෙනවා. ඒතර මේ හැමදේම ඔයාට හම්බෙන්නේ අර ස්මාර්ට් වොච් සම්බන්ධව තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් තමයි ඔයාට අර සර්ච් කරාට පස්සේ හම්බෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ මයින්ඩ් එක, ඔයා හිතපු දේ Facebook ඇල්ගොරිදම් එකෙන් ඩිටෙක්ට් කරගත්තා, ඊට පස්සේ ඔයාට එක පෙන්වන්න පටන් ගත්තා. තර YouTube එකේ ගිහිල්ලා ඔයා ට්‍රේඩින් සම්බන්ධයෙන් ඔයා සර්ච් කරනවා නම් එතකොට ඔයාට දිගටම ට්‍රේඩින් සම්බන්ධ දේවල් තමයි, ඒකට රිලේටඩ් වීඩියෝස් තමයි හම්බ වෙන්නේ. එතකොට ඔයා මාව හොයාගෙන තියෙන ගොඩක් වෙලාවට ඒ ක්‍රමයට වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා funded accounts ගැන සර්ච් කරන කෙනෙක් නම් ඔයාට මාව අනිවාර්යෙන් සර්ච් වෙනවා ඇති. ඉතින් ඒ ක්‍රමයට තමයි ඔයාට මාව මුණ ගැහෙන්නේ. හරි. ඒ කියන්නේ මේ ඇල්ගොරිදම් එක තියෙන නිසා තමයි අපි ඔයා මේ වීඩියෝ එක ඇත්තරම් බලන්නේ. හරි. එතකොට මොකක්ද මේ ෆොරෙක්ස් වල නැත්තම් මේ ට්‍රේඩින් සම්බන්ධයෙන් තියෙන ඇල්ගොරිදම් එක කියලා කියන්නේ? ඔයාලට මම කලිනුත් වීඩියෝ එකක් කරලා තියෙනවා මේ සම්බන්ධ පොඩි වැදගත් කාරණාවක්. ඒ තමයි මේ මාකට් එකේ ට්‍රේඩ් කරන ට්‍රේඩර්ස්ලා වර්ග දෙකක් ඉන්නවා ෆොරෙක්ස් මාකට් එකේ. මේක ෆොරෙක්ස් වල. ෆොරෙක්ස් මාකට් එකේ ට්‍රේඩ් කරන ට්‍රේඩර්ස්ලා වර්ග දෙකක් ඉන්නවා. එකක් අපි කියනවා ෆස්ට් ගෲප් එක කියලා, අනිත් එකට කියනවා සෙකන්ඩ් ගෲප් එක කියලා. ඒතොර මේ ෆස්ට් ගෲප් එකේ ට්‍රේඩ් කරන්නේ කවුද? ෆස්ට් ගෲප් එකේ ට්‍රේඩ් කරන්නේ සෙන්ට්‍රල් බැංක්ස්. ඊට අමතරව ඉන්ස්ටිටියුෂන්ස්ලා. සෙන්ට්‍රල් බැංක්ස් කියලා කිව්වම ඕනම රටක ඒ අදාළ රටේ තියෙනවනේ සෙන්ට්‍රල් බැංක්ස්. එතකොට ඒගොල්ලෝ අයි තියෙනවා ෆස්ට් ගෲප් එකට. ඊට පස්සේ ෆස්ට් ගෲප් එකේ ඊළඟ සෙට් එක තමයි ඉන්ස්ටිටියුෂන්ස්ලා. ඉන්ස්ටිටියුෂන්ස්ලා කියලා කියන්නේ ඇත්තම ආයතන. ඒ ආයතන වලට තමයි අර අනිත් බැංකු පද්ධතිය අයිති වෙන්නේ. සාමාන්‍ය බැංකු විතර දැන් සෙන්ට්‍රල් බැංක්ස් විතරක් නෙමෙයි රටවල තියෙන, ඊට අමතරව බැංකු තියෙනවා. එතකොට බැංකු පද්ධතියත් අයිති වෙනවා මේ ඉන්ස්ටිටියුෂන්ස්ලා ගණයට. ඊට අමතරව ඉන්ස්ටිටියුෂන්ස්ලා ගණයට ඉන්ෂුරන්ස් කම්පැනි අයිති වෙනවා, පෙන්ෂන් plans වැඩ කරන companies තියෙනවා. දැන් ලංකාවේ වගේ ඒ වගේ companies අඩු වුණාට වෙනත් රටවල වල ඒ වගේ companies තියෙනවා. ඉතින් institutions ලා කියන category එක යටතේදී ගොඩක් ආයතන මේකට අයිති වෙනවා, කිව්වත් නොකිව්වත් ගොඩක් ආයතන මේකට අයිති වෙනවා. ඊට අමතරව central bank එක තමයි මේ first group එකේ trade කරගෙන යන්නේ. ඊට අමතරව second group එක කියලා කියන්නේ කවුද? second group එක කියලා කියන්නේ අපි. ඒ කියන්නේ අපි elect broker කෙනෙක් කරහා trade කරන අය තමයි මේ second group එකට අයිති වෙන්නේ. එතකොට ෆස්ට් ගෲප් එකේ ඇයට බ්‍රෝකර්ස්ලා ඕනේ නැහැ, සෙකන්ඩ් ගෲප් එකේ ඇයට තමයි බ්‍රෝකර්ස්ලා ඕනේ. එතකොට අපි අයිති වෙන්නේ බ්‍රෝකර්ස්ලා හරහා ට්‍රේඩ් කරන්නේ අපි. ඒ නිසා අපි තමයි මේ සෙකන්ඩ් ගෲප් එකට අයිති වෙන්නේ. අපි හඳුන්වගන්නේ රිටේල් ට්‍රේඩර්ස්ලා කියලා. එතකොට මේ ඉන්නේ රිටේල් ට්‍රේඩර්ස්ලා. හරි. දැන් එතකොට මොකද්ද මේ ඇල්ගොරිතම් එකයි මේකයි අතර තියෙන සම්බන්ධය කියලා ඔයගොල්ලන් ප්‍රශ්න කරනවා. හරි. මම පැහැදිලි කරන්නම් ඒක මොකද්ද කියලා. ඇල්ගොරිතම් එක කියලා කියන්නේ මේක ඔටෝමේටඩ් ට්‍රේඩින් සිස්ටම් එකක්. සරලව ඒක අර්ථ දක්වනවා නම් ඔටෝමේටඩ් ට්‍රේඩින් සිස්ටම් එකක් තමයි ඇල්ගොරිතම් එක කියලා කියන්නේ. එතකොට ඕගොල්ලෝ දන්නවනේ, ඕගොල්ලෝ සමහරලාට ජීවිත කාලේ දැන් ට්‍රේඩ් කරගෙන අවුරුදු ගාණක් ගිහිල්ලා නම් ගොඩක් වෙලාවට බොට්ල පාවිච්චි කරලා ඇති. සමහර අය බොට්ල ප්‍රෝග්‍රෑම් කරලත් ඇති. ඩිරිව් වගේ සයිට්ස් පාවිච්චි කරන අය තමම බොට්ල හදාගෙනත් ඇති. එතකොට මේ බොට්ල වගේ එකක් තමයි මේ ඇත්තරම ඔටෝමේටඩ් ට්‍රේඩින් සිස්ටම් එකක් කියන්නේ. දැන් ඕගොල්ලෝ දන්න බොට්ල කියන්නේ මොනවද? කවුරු හරි ප්‍රෝග්‍රෑම් කරපු එකක් ගිහිල්ලා ඔයාගේ MD5 එකේ හරි 4 එකේ හරි රන් කරලා ඒ ප්‍රෝග්‍රෑම් එකට අනුව ඒ බොට් මොකද කරන්නේ? ට්‍රේඩ් ඕපන් කරනවා සහ ට්‍රේඩ් ක්ලෝස් කරනවා. ඒ ප්‍රෝග්‍රෑම් එකට අනුව කවුරු හරි ප්‍රෝග්‍රෑම් කරපු එකක් ඒ ප්‍රෝග්‍රෑම් එකට මොන හරි අනිවාර්යෙන් මොන හරි ඒගොල්ලෝ දීලා ඇති රූල්ස් ප්‍රෝග්‍රෑමර් විසින් එයාට රූල්ස් වලට තමයි බොට්ල හදන්නේ. එතකොට ඒ රූල්ස් වලට අනුව මොකද කරන්නේ? බොට් ට්‍රේඩ් කරනවා. හැබැයි සමහර බ්‍රෝකර්ස්ලා බොට් ට්‍රේඩ් කරන්න දෙන්නේ නැහැ. සමහර ෆන්ඩඩ් කම්පැනිස් පවා බොට් ට්‍රේඩ් කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ බොට් ට්‍රේඩ් කරන්න දෙන අයත් ඉන්නවා, නැති අයත් ඉන්නවා. හරිද? එතකොට ගොඩක් වෙලාවට සමහර බොට්ලා වැඩ කරන්නේ මොනවාද අපේ ලයිව් අකවුන්ට්ස් වලට නෙමෙයි, සාමාන්‍ය ඩිමෝ අකවුන්ට්ස් වල තමයි ගොඩක් බොට්ලා සමහරලාට ප්‍රොෆිටබල් වෙන්නේ. හරි, අපි බොට්ලා ගැන නෙමෙයි මේ කතා කරන්න ආවේ. නමුත් මම මේ කියන්න හදන්නේ බොට් කියන්නේ ඇත්තටම ඇල්ගොරිතම් ට්‍රේඩින් මොඩල් එකක්. ඒතර ඇල්ගොරිතම් එක ට්‍රේඩ් කරන ක්‍රමයක් තමයි බොට් ට්‍රේඩින් කියලා කියන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ බොට්ලා කොච්චර හැදුවත් ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ මිනිස්සු බොට්ලා කොච්චර සල්ලි දීලා ගත්තත් ඒවෙන් ප්‍රොෆිටබල් බවක් නැහැ. හරිද?
හරි, එතකොට මොකක්ද මේ ඇල්ගොරිතමික් ට්‍රේඩින් සිස්ටම් කියලා කියන්නේ? තර මේ ෆස්ට් ගෲප් එකේ ඉන්න සෙන්ට්‍රල් බැංක්ස්ලා සහ ඔබේ ඉන්ස්ටිටියුෂන්ස්ලා, ඒ කියන්නේ ලොකු කැපිටල්ස් කියන, ඇත්තටම මේ ගෲප්ස් දෙක අතර තියෙන ලොකුම වෙනසත් ඒක. ෆස්ට් ගෲප් එකේ අයගේ කැපිටල් එක හිතා ගන්න බැරි තරම් ලොකුයි. සෙකන්ඩ් ගෲප් එකේ අයගේ කියන අපේ රිටේල් ට්‍රේඩර්ස්ලා කැපිටල් එක පොඩි. රිටේල් ට්‍රේඩර්ස්ලා කැපිටල් එක පොඩි කියලා කියන්නේ සාමාන්යයෙන් අපි ට්‍රේඩ් එකකට දාන්නේ ඩොලර් 10ක් 100ක් 50ක් ඒ වගේ ටිකක් පොඩි අමවුන්ට් එකක් තමයි ට්‍රේඩ් එකකට දාන්නේ. සමහරලාට දැන් ලංකාවේ වගේ කෙනෙක් නොදැම්මට සාමාන්‍ය වෙන රටක ඉන්න රිටේල් ට්‍රේඩර් කෙනෙක්ගේ account එකේ ඊට වඩා ටිකක් වැඩි ප්‍රමාණයක් risk එකකට දානවා. හැබැයි first group එකේ ඉන්න අය ඔයගොල්ලෝ දැකලා තියෙනවද? මම කලිනුත් ඔක ගැන සම්බන්ධ වීඩියෝ එකක් කරලා තියෙනවා. first group එකේ ඉන්න අය සාමාන්‍ය එක ට්‍රේඩ් එකකට ඩොලර් බිලියනයක්, බිලියන 300ක්, 400ක්, 500ක් වගේ ප්‍රමාණයක් තමයි මේගොල්ලෝ ඉන්වෙස්ට් කරන්නේ. එතකොට ඒ තියෙන ඒගොල්ලන්ගේ මුළු කැපිටල් එකම නෙවෙයි, ඩොලර් බිලියනේ කියලා කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන මුළු කැපිටල් එක නෙමෙයි. ඒගොල්ලෝ කවදාවත් ඕගොල්ලෝ වගේ තියෙන මුළු කැපිටල් එකම රිස්ක් එකකට දාන්නේ නැහැ. ඒගොල්ලෝ මුළු කැපිටල් එකෙන් 1%ක්, 2ක්, 3ක් අතර පොඩි ප්‍රමාණයක් තමයි රිස්ක් එකකට දාන්නේ. එතකොට එක ට්‍රේඩ් එක ඩොලර් බිලියනයක්, බිලියන 2ක් වගේ රිස්ක් කරනවා කියන්නේ ඒගොල්ලන් කැපිටල් එක කොච්චරක්ද කියලා හිතාගන්න. හරිද? එතකොට මේ ෆස්ට් ගෲප් එකේ අයගේ කැපිටල් එක අතිශයින් විශාලයි සෙකන්ඩ් ගෲප් එකේ අයත් එක්ක කම්පයා කරන්න බැරි තරම්. සෙකන්ඩ් ගෲප් එකේ කියන්නේ අපේ රිටේල් ට්‍රේඩර්ස් ලගේ කැපිටල් එක හරිම පොඩි. ෆස්ට් ගෲප් එකේ අයගේ කැපිටල් එක ඉතා විශාලයි, බිලියන මිලියන ගණන් වලින් තමයි ඔය යුරෝ, USD, GBP, USD වගේ පෙයාස් මේවා හැම වෙලේම ට්‍රේඩ් වෙන්නේ. අනිත් පෙයාස් වලත් එහෙමයි. ෆොරෙක්ස් මේජර් පෙයාස් වල බිලියන ගණන් වලින් තමයි මිලියන 300, 400, 500, 600 එක්සැම්පල්ස් මම කලින් වීඩියෝස් වල දාලා තියෙනවා. හරිද? ඒවා ගිහලා බලන්න. එතකොට ඒ ගණන් වලින් තමයි මේ ට්‍රේඩ් කරගෙන යන්නේ ෆස්ට් ගෲප් එකේ. එතකොට ඒගොල්ලොත් මොකද කරන්නේ? ඒගොල්ලොත් මැනුවලි ට්‍රේඩ් ඕපන් කරනවා. කියන්නේ අපි වගේම මැනුවලි ට්‍රේඩ් ඕපන් කරනවා, මාකට් එකේ එක්ස්කියුෂන්ස් ගන්නවා, ලිමිට් ඕඩර්ස් ගන්නවා, ඒවත් කරනවා. ඊට අමතරව ඒගොල්ලෝ මොකද කරන්නේ? ඇල්ගොරිතම් එකටත් ට්‍රේඩ් කරනවා. ඒ කියන්නේ මේගොල්ලොත් ප්‍රෝග්‍රෑම් කරනවා බොට් කෙනෙක්ට. මේගොල්ලන්ටත් තියෙනවා ප්‍රෝග්‍රෑම් කරන්න රූල්ස්. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒ ෆස්ට් ගෲප් එකේ. හැබැයි මතක තියාගන්න, ෆස්ට් ගෲප් එක කියන්නේ මේ සෙන්ට්‍රල් බැංක්ස් එකතු වෙලා කරන වැඩක්වත්, ලෝකේ ඉන්න ඉන්ස්ටිටියුෂන්ස් ලා එකතු වෙලා මේ සෙකන්ඩ් ගෲප් එකේ ලොස් කරන්න කරන වැඩක්වත්, ඒ තනි බොරු. හරි? ගොඩක් අය කියනවා මේ මේ ඉන්ස්ටිටියුෂන්ස් ලා ට්‍රයි කරන්නේ මේ සෙකන්ඩ් ගෲප් එකේ ලොස් කරන්න කියලා. ඇත්තට මේ කතාව බොරු. හේතුව මේ සෙකන්ඩ් ගෲප් එකේවත් රිටේල් ට්‍රේඩර්ස් ලගේ තියෙන කැපිටල් එක අරගොල්ලන්ගේ කැපිටල් එකට වඩා හරි පොඩි. එතකොට මේගොල්ලෝ මේ රිටේල් ට්‍රේඩර්ස් ලා විතරක් ටාගට් කරලා මේක ලොස් කරනවා කියලා කියන්නේ හරිම විහිළු කතාවක්. මොකද අපේ කැපිටල් එක හරිම පොඩි. මේගොල්ලෝ බිලියන ගණන් වලින් ට්‍රේඩ් කරනකොට අපේ මේ ඩොලර් 100ක් 200ක් ගන්න ඇවිල්ලා ඒක තේරුමක් නැති වැඩක්. හරිද? එහෙම කරන්නේ නැහැ. ඇත්තටම මේ ෆස්ට් ගෲප් එකේ අයත් ඉන්ඩිවිජුවලි ට්‍රේඩ් කරන්නේ. එතකොට අපිත් කොහොමත් ඉන්ඩිවිජුවලි ට්‍රේඩ් කරන්නේ. එතකොට හිතන්න ඒගොල්ලෝ අතරත් ෆස්ට් ගෲප් එකේ ඉන්න අනිත් අය අතරත් අනිවාර්යෙන් ලොකු තරඟයක් තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ මේ කතා වෙලා ට්‍රේඩ් කරන එකක් නෙමෙයි, හැමෝම එකම බොට් කෙනෙක් ට්‍රේඩ් කරන්නේ නැහැ. එතකොට මෙතනත් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ රූල්ස් වලට අනුව ඒගොල්ලෝ ප්‍රෝග්‍රෑම් කරනවා බොට්ලා. එතකොට බොට්ලා ප්‍රෝග්‍රෑම් කරාම තියෙන වෙනස තමයි ඒගොල්ලන්ට ඕන වෙලාවක බොට්ව රන් කරලා ට්‍රේඩ් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට ඒක තමයි ඔටෝමේටඩ් ට්‍රේඩින් සිස්ටම් එක හෙවත් ඇල්ගොරිතම් ට්‍රේඩින් සිස්ටම් එක කියලා කියන්නේ. එතකොට සෙකන්ඩ් ගෲප් එකේ අපි රිටේල් ට්‍රේඩර්ස්ලත් බොට්ලව ට්‍රේඩ් කරනවා, ෆස්ට් ගෲප් එකේ අයත් බොට්ලව ට්‍රේඩ් කරනවා. නමුත් සෙකන්ඩ් ගෲප් එකේ බොට්ලා ට්‍රේඩ් කරත් ෆේල්, ෆස්ට් ගෲප් එකේ බොට්ලා ට්‍රේඩ් කරත් ඒගොල්ලෝ යම් කිසි ප්‍රොෆිට් එකක ඉන්නවා. ඒකට ප්‍රධානම හේතුව තමයි ෆස්ට් ගෲප් එකේ ඇගේ තියෙන අතිවිශාල කැපිටල් එක නිසා. ඒගොල්ලන්ට අතිවිශාල කැපිටල් එක නිසා අපි බොට්ලා ට්‍රේඩ් කරාට වැඩක් නැහැ. ෆස්ට් ගෲප් එකේ ඇගේ අතිවිශාල කැපිටල් එක නිසා ඒගොල්ලන්ට පුළුවන් මොකද වෙන්නේ? ඒගොල්ලන්ට හොඳ ප්‍රොෆිටබල් වෙන්න පුළුවන්, හොඳට මනි මැනේජ් කරන්න පුළුවන්. සමහර ට්‍රේඩ් ඒගොල්ලන්ට ඒගොල්ලන් ප්‍රෝග්‍රෑම් කරලා තියෙන විදිහට අල්ලන් ඉන්න පුළුවන්. ඒගොල්ලෝ හැම වෙලේම ට්‍රෙන්ඩ් එකට බොට්ලා හරහා ට්‍රේඩ් කරගෙන යනවා. පැහැදිලිද වැඩේ? එතකොට ඔන්න ඇල්ගොරිතමික් ට්‍රේඩින් සිස්ටම් එක කියන්නේ ඔන්න ඔය වගේ දෙයක්. හරි, එතකොට මම ඊළඟට ඔයගලන්ට පේනදී thumbnail එකේ දාලා තිබුණා ICT fail ඉගෙන ගන්න එපා කියන. ICT ගේ ඔයා YouTube එකට ගිහිල්ලා search කරන්න, ICT ගේ original ICT YouTube channel එක තියෙනවා. Inner Circle Circular Trading System කියන අන්නේ මේ ICT ගේම original YouTube channel එක තියෙනවා. ඒක ඇත්තටම YouTube mentorship එකක් යනවා. ඒක සම්පූර්ණ ඉංග්‍රීසි වලින් යනවා. ඉතින් ඔයා ඒක ගිහිල්ලා කොහේ හරි ඔය තියෙන සිල්ලර් බුලට් හරි එහෙම නැත්නම් ওই මොනවා හරි strategy එකක් හරහා search කරලා ගිහිල්ලා එයාගේ channel එක open කරගන්න. මම මෙතනදී ඒක පෙන්වන්න යන්නේ නැහැ. ICT ගේ channel එක මෙතන නැත්නම් copyright සදින් නිසා. හරි, ගිහිල්ලා ඒක එයාගේ තියෙන මොකක් හරි
ස්ටටජීකට අදාළ මොන හරි මේක ඕපන් කරගන්න, ස්ටටජීකට අදාළ වීඩියෝ එකක් ඕපන් කරගන්න. ඕපන් කරපු ගමන් එයා පළවෙනි ස්ලයිඩ් එකේ වැටෙන්නේ මොකද්ද? ඇල්ගොරිදමික් ට්‍රේඩින් සිස්ටම් කියලා. හරිද? ඇල්ගොරිදමික් ට්‍රේඩින් සිස්ටම් කියලා තමයි පළවෙනි ස්ලයිඩ් එකේ වැටෙන්නේ. ඒ කියන්නේ මේ ICT පැහැදිලි කරන්නේ නැත්තම් එයා අපිට පෙන්වලා දෙන්නේ, එයා කියලා දෙන්නේ මොනවද ඇල්ගොරිදමික් ට්‍රේඩින් සිස්ටම්. ඒ කියන්නේ මේ බොට්ලා ප්‍රෝග්‍රෑම් කරලා තියෙන දේවල් එයා ඐඩෙන්ටිෆයි කරගෙන ඒ දේවල් සම්බන්ධයෙන් තමයි එයා ස්ට්‍රැටජි හදලා තියෙන්නේ. ඒතකොට දැන් ඇත්තටම ඒක සාර්ථක වැඩක්. ඒ කියන්නේ බොට්ලා ට්‍රේඩ් කරලා එහෙම ICT කේ මෙතඩ් එක ඇත්තටම සාර්ථකයි, ඇල්ගොරිදම් එක අල්ලන්න පුළුවන්. නමුත් ගැටලුව තියෙන්නේ ඇල්ගොරිදම් එකක් කවදාකවත් හැමදාම එකම විදිහට පවතින්නේ නැති එක. අපි ඒක තේරුම් ගන්න ඕනේ. හැමදාම ඇල්ගොරිදම් එක පවතින්නේ නැති බවට හොඳම උදාහරණය තමයි Facebook එකේ ඇල්ගොරිදම් එක ගත්තත් දැන් ඉස්සර තිබුණට වඩා දැන් සෑහෙන්න වෙනස්. YouTube එකේ ගත්තත් ඔයගොල්ලෝ YouTube ගැන ටිකක් හොයලා තියෙන කෙනෙක් නම් YouTube එකේ ඇල්ගොරිදම් එකත් දැන් ඉස්සර ඇල්ගොරිදම් එක නෙමෙයි තියෙන්නේ වෙනස්. මේක කාලෙන් කාලට වෙනස් වෙනවා. හැබැයි නිශ්චිත දවසක් නැහැ. මේක හරියටම අවුරුද්දෙ මෙන්න මෙදාට වෙනස් වෙනවා, අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා, මාස හයෙන් හයට වෙනස් වෙනවා කියලා මෙහෙම නිශ්චිත දවසක් නැහැ. හැබැයි යම් පොඩි කාලයක් ඇතුළත අනිවාර්යයෙන් මේ ඇල්ගොරිදම් එක වෙනස් කරනවා. ඒ කියන්නේ මේ බොට්ල ප්‍රෝග්‍රෑම් කරන රූල්ස් වෙනස් කරනවා. මොකද මේ රූල්ස් හැමදාම එකම විදියට තියාගත්තොත් මොකද වෙන්නේ? අනිත් අය ඒක ඩිටෙක්ට් කරගන්නවා. අනිත් අය ඒක ඩිටෙක්ට් කරගත්තොත් අරගොල්ලන්ට හරියට ට්‍රේඩ් කරගන්න බැරි වෙලා යනවා. හරිද? ඒ කියන්නේ හැමෝම 100% win කරන්න ගත්තොත් මේ මාකට්ස් පවතින්නේ නැහැ. කිසියම් මාකට් එක, forex මාකට් එක, crypto මාකට් එක, මේ හැම එකක්ම පවතින්නේ නැහැ. ඒ නිසා මොකද කරන්නේ? ඒගොල්ලෝ ඇල්ගොරිදම් එක කියන එක කාලෙන් කාලයට වෙනස් කරන එක. සමහරට අවුරුද්දක් වෙන්න පුළුවන්, අවුරුදු එකහමාරක් වෙන්න පුළුවන්, මාස 6ක් 8ක් වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. ඒක කාලෙන් කාලට වෙනස් කරනවා. එතකොට මේ ICT උගන්නන්නේ ඇල්ගොරිදමික් ට්‍රේඩින් සිස්ටම්. එතකොට මේ ඇල්ගොරිදමික් ට්‍රේඩින් සිස්ටම් එක ඔයා අද ඉගෙනගෙන අද ප්‍රොෆිටබල් වුණාට සමහර විට ඔයාට අවුරුද්දකට පස්සේ නැවතත් ඒ සිස්ටම් එක වැඩ කරන්නේ නැහැ. ඒකනේ ICT හැමදාම අවුරුද්දෙන් අවුරුද්ද අලුත් එක කඳුරනවා දෙන්නේ. එතකොට ඔයාට වෙන්නේ අවුරුද්දෙන් අවුරුද්ද මේක අලුතෙන් ඉගෙන ගන්න වෙන්නේ. පැහැදිලිද? එතකොට මේ ඇල්ගොරිදමික් ට්‍රේඩින් සිස්ටම් එකේ තියෙන අවාසිය ඔන්න ඕකයි. එතකොට ඒකයි මම ඔයාලට කියන්නේ ICT ඇත්තටම ෆේල් නෙමෙයි ඔතන තියෙන. ICT ඉගෙනගෙන ඔයාට නැවත වතාව හැමදාම සිස්ටම් එක අලුත් කර කර ඉගෙන ගන්න වෙනවා. පරණ සිස්ටම් එක හැමදාම පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. පැහැදිලිද? එතකොට මම මෙන්ටර්ෂිප් එකේ කතා කරන්නේ ඇල්ගොරිදමික් ට්‍රේඩින් සිස්ටම්ස් ගැන නෙමෙයි. මම සම්පූර්ණයෙන් කතා කරන්නේ ඔයගලන්ට ඕනම කාලයක ඕනම චාර්ට් එකකට පාවිච්චි කරන්න පුළුවන් ට්‍රේඩින් මෙතඩ්ස්, 100% ඉන්ඩිකේටර් එකක් නැතුව කොහොමද හරියටම මේව ඇනලයිස් කරන්නේ, සහ විනින් රේට් එක ගොඩක් වැඩි, අනිවාර්ය විනින් රේට් එක වැඩි, සහ හොඳ මනි මැනේජ්මන්ට් සිස්ටම් එකක් තියෙනවා. රිස්ක් ටු රිවර්ඩ් රේෂියෝ එක 3ට වඩා වැඩි. සමහර ට්‍රේඩ්ස් කියනවා 10 15 රිස්ක් ටු රිවර්ඩ් රේෂියෝ එක ඊටත් වඩා වැඩි ඒවා තියෙනවා. අනිවාර්යෙන් 3ට වඩා වැඩි එන්ට්‍රීස් විතරයි මම බලන්නේ. ඉතින් ඕගොල්ලන්ට කියලා දෙන්නේ තේ සිස්ටම් එක තමයි ඉන්ඩිකේටර් එකක් නැතුව සහ සිග්නල් අවශ්‍ය නැතුව ට්‍රේඩ් කරන්න කැමතියට පුළුවන් ජුනි 4 පවතින පවත් පටන් ගන්න 16 වෙනි බැච් එකට, මෙන්ටර්ෂිප් බැච් එකට ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න. ඉතින් ඒකට කැමති නම් ජොයින් වෙන්න පුළුවන්. ලින්ක් එක තියෙනවා Telegram එකේ description එකේ, YouTube description එකේ තියෙනවා Telegram එකේ link එක. ඒක හරහා මාව contact කරගෙන විස්තර දැනගන්න පුළුවන්. 4 වෙනිදා කෙලින්ම පටන් ගන්න. හරිද? මේක paid වැඩක්. මොකද මේක කියලා දෙන දේවල් ඔයගොල්ලන්ට ආයි ජීවිතේට කිසිම mentorship එකකින් හම්බෙලත් නැහැ, හම්බ වෙන්නෙත් නැහැ. ඒ නිසා වැදගත්ම දේවල් හැම mentorship එකම මම කලින් එකට වඩා අනිවාර්යෙන් අප්ඩේට් කරනවා. ඒ කියන්නේ කලින් mentorship වලට වඩා හැම mentorship එකකින් මම මොන හරි ඔයගොල්ලන්ට අලුත් දෙයක්, අප්ඩේට් දෙයක් තමයි කියලා දෙන්නේ. ඉතින් මේකත් කලින් ඒවට වඩා අනිවාර්යෙන් අප්ඩේට් වෙච්ච mentorship එකක්. ඉතින් ඔයගොල්ලන්ට කැමති නම් ඒකට join වෙන්න පුළුවන්. ඉතින් මොන හරි තව ඔයගොල්ලන්ට මේ trading සම්බන්ධයෙන් දැනගන්න දේවල් තියෙනවා නම්, වැරදි මත තියෙනවා නම්, මේ දේවල් ගැන මම අනිවාර්යයෙන් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්. ඒ දේවල් මොන හරි දැනගන්න දේවල්, අලුත් දේවල් තියෙනවා නම් ඔයගොල්ලෝ comment එකක් දාන්න යන්න. ඊට පස්සේ මම ඒ දේවල් ඊළඟ වීඩියෝ එකකින් පැහැදිලි කරලා දෙන්න. අපි හම්බ වෙමු ඊළඟ වීඩියෝ එකකින්.